හරි අද නියදුවේ පුතේ අපි අද මේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ software development methodologies ගැන කතා කරගෙන යද්දී අපිට කතා කරන්න අවශ්‍ය වෙන තවත් ආකෘතියක් ගැන තමයි අපි මේ වීඩියෝ එකදී discuss කරන්නේ. ඒතර ඔයාලා දැනනම thumbnail එකේ දැකලා ඇති අපි මේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ RAD කියන concept එක සම්බන්ධයෙන්. RAD නැත්නම් අපි කියනවා rapid application development. Rapid application development. අපි මේක සිංහලෙන් නම් හඳුන්වනවා ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය කියලා. ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය කියලා අපිට හඳුන්වන්න පුළුවන් rapid application development. එතකොට මෙතන වචනයෙන්ම ගත්තොත් අපිට පුළුවන් පොඩි අදහසක් ගන්න rapid application. අපි කියනවා rapid කියන්නේ ඉතා ඉක්මනින් application development. අපි application එක develop කරනවා. එතකොට අපිට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කාලය සම්බන්ධයෙන් නම් නැත්නම් අපි කියන වැඩි අවධානයක් යොමු කරනවා අපි ඉතා ඉක්මනින් product එකක් deliver කරන්න. ඒ වගේ අවස්ථාවදී අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි මෙන්න මේ RAD කියන ආකෘතිය. Rapid development. ඉතා ඉක්මනින් අපි development කරනවා. එතකොට අපි මෙතනදී කියනවා ඉතා කෙටි කාලයක් තුලදී තොරතුරු පද්ධතියක් සැකසීම. We will be creating an system within a short period of time. එතකොට අපි කියනවා ඒ වගේ කියන්නේ අපි ඉතාමත් කෙටි කාලය ඇතුළේ යම් කිසි ප්‍රොඩක්ට් එකක් යූසර්ලා ලබා දෙන්න අවශ්‍ය නම් අපි එතනදී භාවිත කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි RAD කියන ක්‍රමවේදය. එතකොට මෙතනදී සිදුවන එක දෙයක් තමයි මෙතනදී අපි සැලසුම් කිරීමට නැත්නම් අපි කියනවා සිස්ටම් ඇනලයිස් සහ ඩිසයින් කිරීමට අපි ඉතාමත් වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. අපි සිස්ටම් එක සැලසුම් කරන්න නැත්නම් අපි ඒක ඇනලයිස් කරලා ඩිසයින් කරන්න අපි වැඩි කාලයක් සහ වැඩි අවධානයක් යොමු කරන්නේ. අපි මෙතනදී කරන්නේ අපිට අවශ්‍ය වෙන ප්‍රධාන අවශ්‍යතාවයන් කිහිපය හඳුනාගත්තට පස්සේ අපි මූලික සැකස්මක් හදාගෙන ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කිරීමක් තමයි සිදු කරගෙන යන්නේ. ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කිරීමක් තමයි සිදු කරගෙන යන්නේ. ඒතර මෙතනදී අපිට ප්‍රධාන වශයෙන් යූසර්ගේ ඉන්පුට් එකත් එක්ක තමයි මෙන්න මේ කියන RAD ක්‍රියාවලිය සිදු වෙන්නේ. යූසර්ගේ ඉන්පුට් එකත් එක්ක තමයි මේ RAD ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට අපි දන්නවා මෙතනදී අපි වැඩි නඹරුවක් දක්වන්නේ නැහැ සිස්ටම් ඩිසයිනින් එකට. හෝ අපි සිස්ටම් ඇනලයිස් කරලා මූලික අවශ්‍යතාවයන් හඳුනා ගන්නකට වැඩි කාලයක් යොමු කරන්නේ. අපිට අවශ්‍ය වෙන ප්‍රධාන කරුණු කිහිපය අපි එක්රැස් කරගෙන ඒ අදාළ එක්රැස් කරගත්තු කරුණු කිහිපය ඉතා ඉක්මනින් ඩෙවලොප් කිරීම තමයි අපි මෙතනදී සිදු කරගෙන යන්නේ. එතකොට අපි කියනවා අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ පේසස් ගැන කතා කරන්න පුළුවන්. අපි මුලින්ම ඇනලයිස් සහ ඩිසයින් පේස් එක තමයි මුලින්ම කරන්නේ. එතකොට මේ ඇනලයිස් සහ ඩිසයින් පේස් එකට අපි භාවිත කරන කාලය ඉතාම අඩු කාලයක් තමයි අපි ගත කරන්න ඕනේ. එතකොට මෙතනදී අපි දිනන ප්‍රොටෝටයිප් ලයිෆ් සයිකල් එකක් එක තමයි අපි මේ RAD methodology එක අපි ඩෙවලොප් කරගෙන යන්නේ. එතකොට අපි මෙතනදී බලා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අපි ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනවා. ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක ඩෙමොන්ස්ට්‍රේට් කරනවා. ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එකේ අපි කියනවා රිෆයිනින් ස්ටෙප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒතර අපි මෙන්න මේ ස්ටෙප් එකට අපේ යූසර් ඩෙවලොප්මන්ට් ටීම් එක ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් එකේ ඕන කියන සීලුම දෙනවා. මෙන්න මේ ස්ටෙප් එකට එන්රෝල් වීමක් සිදු වෙනවා බේසිකලි. ඒතකොට මෙතනදී අපිට කියන්න පුළුවන් මෙතනදී අපිට පැරලලි ටීම්ස් කිහිපයක් එක එක කොටස් වල වැඩ කරන්න පුළුවන්. පැරලලි කොටස් කිහිපයක් නැත්නම් ටීම්ස් කිහිපයක් අදාළ ප්‍රොඩක්ට් එකේ කොටස් වල වැඩ කිරීමට හැකියාවක් දෙනවා. ඒතර අපි අවසානයේදී කියනවා මේ එකිනෙක කොටස් ටෙස්ටිං කරලා ඩිප්ලොයිමන්ට් කිරීමක් තමයි සිදු කරන්නේ. ටෙස්ටිං එකක් සිදු කරලා ඩිප්ලොයිමන්ට් කිරීමක් තමයි සිදු කරන්නේ RAD ආකෘතියේදී. ඒතර අපි ප්‍රධාන වශයෙන් මේ ආකෘතිය ගැන කතා කරද්දී බලා ගන්න පුළුවන් කොටස් පහක් තියෙනවා. අපි කතා කරන්න ඕන කොටස් පහක් අපිට කතා කරන්න වෙනවා. ඒතර මේ මොඩියුල් එකේ ප්‍රධාන වශයෙන් කොටස් පහක් අපි කතා කරොත් ඒතර අපි කිව්වා මේක පැරලලි රන් වීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අපිට ටීම් 1 කියලා ටීම් එකක් ඉන්නවා, ටීම් 2 කියලා ටීම් එකක් ඉන්නවා, ටීම් 3 කියලා අපි හිතමු. අපේ ගාව මේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන ටීම් 3ක් ඉන්නවා. එතකොට මේ ටීම් 3 මෙයාලා මෙන්න මේ කියන මොඩලින් ආකෘති ටික තමයි භාවිත කරන්නේ. මේ මොඩලින් ආකෘති ඕඩර් එකට තමයි මෙයාලා ෆලෝ කරන්නේ. අපි කියනවා බිස්නස් මොඩලින්. ඊට පස්සේ අපි කියනවා ඩේටා මොඩලින්. ඊට පස්සේ අපි කියනවා ප්‍රොසෙස් මොඩලින්, ඇප්ලිකේෂන් ජෙනරේෂන් සහ අපි කියනවා අන්තිමේදී ටෙස්ටිං කියන ස්ටෙප්ස් ටික සිදු කරනවා කියලා. ඒතර මේ වගේ මෙන්න මේ ස්ටෙප්ස් ටික පැරලලි අපිට ටීම්ස් දෙකක් හෝ තුනක් එකම වේලාවේ රන් කරගන්නවා අපිට ඉක්මනින් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරගන්න ඕන නිසා. ඒතර අපි කියනවා මෙන්න මේ බිස්නස්, ඩේටා, ප්‍රොසෙස්, ඇප්ලිකේෂන් යන ටෙස්ටිං කියන ස්ටෙප්ස් ටික ටීම්ස් කිහිපයක් අපි පැරලලි
රන් කර ගැනීම සිදු වෙනවා. එතකොට අපි මෙතන බලමු මොනවද මේ එක්කිනෙක කොටස් වලින් කියවෙන්නේ කියන එක. එතකොට අපි ව්‍යාපාරික නැත්නම් අපි කියනවා බිස්නස් කියන අවස්ථාව ගත්තොත් ඒ ස්ටෙප්ස් අපි ස්ටෙප් එකේදී අපි මුලින්ම කරන්නේ අපි මුලින්ම හඳුන්වා ගන්නවා බිස්නස් එන්වයරන්මන්ට් එක. අපි කියනවා ව්‍යාපෘති පරිසරය අපි හඳුනා ගන්නවා මෙන්න මේ modeling step එකේදී. එතකොට පද්ධතියට අන්තර්ගත වූ විවිධ ව්‍යාපාරික අවශ්‍යතාවයන් ඊට පස්සේ අදාළ restrictions මොනවද අදාළ domain එක මොනවද ඒ සියලුම දේවල් අපි හඳුනාගන්නේ මෙන්න මේ කියන්නේ business modeling කොටසදී. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ data modeling කියන කොටසට නැත්නම් අපි එනවා දත්ත modeling කියන කොටසට. එතකොට මෙතනදී අපිට අවබෝධයක් ගන්නවා අපි මෙන්න මේ step එකේදී අදාළ අවශ්‍යතා සම්බන්ධ දත්ත පිළිබඳව. අදාළ අවශ්‍යතා සම්බන්ධ දත්ත පිළිබඳව අපි idea එකක් ගන්නවා මෙන්න මේ step එකේදී. ඊට පස්සේ අපි worry වෙන step එක තමයි මෙන්න මේ process කියන step එක. Process කියන step එක නැත්නම් අපි කියනවා ක්‍රියාවලිය කියලා සිංහලෙන් නම් අපි හඳුන්වනවා ක්‍රියාවලිය කියලා. එතකොට ක්‍රියාවලිය කියන step එකේදී අපි කතා කරනවා මෙන්න මේ step එකේදී අපි පද්ධතිය තුල ඇති ක්‍රියාවලිය හඳුනා ගැනීමක් තමයි අපි සිදු කරන්නේ. Mainly අපි system එකේ තියෙන processes හඳුනා ගැනීමක් සිදු කරනවා. එතකොට අපි මෙතනදී interrelation එකක් තියෙද processes අතර යම්කිසි සම්බන්ධතාවයක් තියෙද කියන ඒ සියලුම දේවල් අපි මෙන්න මේ step එකේදී හඳුනා ගැනීමක් සිදු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ කියන application development කොටසට යන්නේ. එතකොට අපි කියනවා පරිගණක භාෂාවක් භාවිතා කරලා අපි සංවර්ධනය කිරීම නැත්නම් product එකක් develop කිරීම අපි මෙන්න මේ application modeling කොටසදී නැත්නම් application development modeling කොටසදී තමයි අපි සිදු කරන්නේ. ඊට පස්සේ අපි අවසානයේ කියනවා testing නැත්නම් අපි කියනවා පරීක්ෂා කිරීම අපි සිදු කරනවා අන්තිම පියවර විදිහට. එතන මෙන්න මේ basic modeling concept එක තමයි භාවිතා කරන්නේ RAD කියන concept එකේදී. එතකොට අපි ඊළඟට කතා කරන්න ඕන දේ තමයි මෙන්න මේ RAD කියන concept එකේ තියෙන වාසි සහ අවාසි සම්බන්ධයෙන්. එතකොට අපි වාසි ගැන කතා කරොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ product එකක් RAD methodology එක භාවිතා කරන product එකක් අපිට ඉතාමත් ඉක්මනින් shift කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා less time frame එකකදී අපිට product එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ RAD ක්‍රමවේදය භාවිතා කරොත්. එතකොට මෙතනදී තව ඇඩ්වාන්ටේජ් එකක් තමයි RAD ක්‍රියාවලියේදී අපි යම්කිසි කොටසක් පද්ධතියේ යම්කිසි කොටසක් නිර්මාණය කරද්දී අපි හිතමු අපේ එක ටීම් එකක් විසින් අපිට අවශ්‍ය වන එක කොටසක් නිර්මාණය කර ප්‍රෝග්‍රෑම් එකේ අපිට පුළුවන් ඒ කොටස නැවත නැවත තවත් ස්ථානවලදී භාවිතා කරන්න. ඒතර මෙතනදී අපි කියනවා කෝඩ් රීයුසේජ් එක නැත්නම් කෝඩ් රීයුස් කියන එක නිතර බලා ගන්න පුළුවන් කොටසක් තමයි මෙන්න මේ RAD කියන ආකෘතිය. මොකද අපි ඉතාමත් කෙටි කාලයක් නැත්නම් අපි කියනවා low time framework එක තමයි අපි මෙතනදී වැඩ කරන්නේ. අපි ඉතාමත් ඉක්වල ඉක්මනින් delivery එකක් බලාපොරොත්තු වෙන නිසා. ඒතකොට මෙතනදී advantage එකක් අපි අවසානයෙන් advantage එක විතර කතා කරන්න පුළුවන් අපිට මෙතනදී user ගේ නැත්නම් අපේ product එකේ requirement එක අපිට දුන්නු කෙනාගේ feedback එක අපි නිතරම මෙන්න මේ development process එකදී ලබා ගන්න අවශ්‍ය වෙන. මම ඔයාලට මතක ඇති මුලින්ම describe කරද්දී මම ඔයාලට මේ වගේ circle එකක් පෙන්නුවා. ඒතකොට මෙතනදී අපි refine step එකක් තිබුණා, development step එකක් තිබුණා, feedback step එකක් විතර තමයි මේ steps තුනේදී අපි user involvement එකත් එක්ක තමයි අපි මෙතනදී ගන්න. ඒ කියන්නේ අපිට නිරන්තරයෙන්ම පරිශීලකයාගේ යෝජනා සහ අදහස් සංවර්ධනයට අපි ලබා ගන්නවා. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා මෙන්න මේ කියන product එක නැත්නම් අපි finally shift කරන product එක අනිවාර්යෙන් user requirement වලට gather වෙලා තියෙන්නේ කියන එක. ඒතර අපිට මෙන්න මේ වගේ දේවල් කියන්න පුළුවන් advantage එකක් විදිහට. අපිට less time එකකදී product එක shift කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට code reusability කියන හැකියාව නිරන්තරයෙන් බලාගන්න පුළුවන්. ඒතර අපේ මේ සංවර්ධන ක්‍රියාවලිය තුළ user ගේ involvement එක නිසා අපිට ඉතාමත් නිවැරදි සංක්ෂිප්ත බලාපොරොත්තු වෙන විදිහට product එකක් අපිට නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මෙතනදී disadvantages ගැන කතා කරොත් එතකොට අපි දන්නවා මේක ඉතාමත් වේගයෙන් යන ක්‍රියාවලියක්. ඒතර ඉතාමත් වේගයෙන් යන ක්‍රියාවලියක්. ඉතාමත් කෙටි කාලයක ෆ්‍රේම් එකක් ෆ්‍රේම් රේට් එක ඇතුළත තමයි අපි මේක එන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී user නැත්නම් අපි ඉන්නවා development team එකේ talent එක මත සම්පූර්ණ product එකේ final result එක depend වෙනවා ගතවන කාලය. එතකොට talented නැත්නම් අපි ඉන්නවා දක්ෂතා පිරි අධ්‍යක්ෂීම් පිරි developers ලා ඉන්නව නම් නැත්නම් අපි ඉන්නවා මේ product එක නිර්මාණය කරන අය ඉන්නව නම් සැලසුම් කරන අය ඉන්නව නම් අපිට ඉතාමත් හොඳ පිළිතුරක් finally බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට යම් කිසි හේතුවකින් product එකේ අලුත් අය අධ්‍යක්ෂීම් වලින් අඩු අය ඊට පස්සේ අපි කියනවා development වලින් තරමක් දුර්වල
අය හිටියොත් අපිට මෙතනදී ප්‍රොඩක්ට් එක අපි බලාපොරොත්තු වෙන ෆයිනල් ප්‍රොඩක්ට් එකට මේ කෙටි කාලය තුළ යෑමේ නොහැකියාව තියෙනවා. ඒතර අපි එක කියනවා ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කියලා. ඒතර අපි ඊළඟ ඩිස්ඇඩ්වාන්ටේජ් එක කතා කරොත් අපි කිව්වා අපි සැලසුම් කරන ස්ටෙප් එකට ලොකු දැඩි අවධානයක් යොමු කරන්නේ අපි කෙටි කාලයකින් අදාළ අවශ්‍යතාවයන් හඳුනගෙන තමයි අපි ඉතා ඉක්මනින් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකට එන්නේ කියන එක. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට මගහැරෙන්න තියෙන දේවල් තියෙන්න පුළුවන්. මොකද අපි කියන අවශ්‍යතාවයන් නැත්නම් අපි නේ රික්වයර්මන්ට් ගැදරින් ස්ටෙපට ලොකු කාලයක් ගත කරන්නේ නැහැ කියන්නේ එතනදී අපිට මිස් වෙන්න පුළුවන් කන්සෙප්ට් තියෙන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ කියන කරුණ ටික තමයි අපි ඩිස්ඇඩ්වාන්ටේජස් විදිහට කතා කරේ, ඇඩ්වාන්ටේජස් විදිහට කතා කරේ. එතකොට මේක තමයි බේසික් ඔයාලට ඒ ලෙවල් සිලබස් එකේදී අවශ්‍ය වෙන කන්සෙප්ට් කීප ඔයාලා දැනගන්න ඕන කරුණු. ඒතකොට ඔයාලා මතක තියාගන්න ඕන කරුණු තමයි RAD කන්සෙප්ට් එක භාවිතා කරන්න පුළුවන් යම්කිසි ආකාරයකින් යූසර් රික්වයර්මන්ට් එක ඉතාමත් පැහැදිලිව තියෙනවා නම්, පැහැදිලි යූසර් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම්, එතකොට මේ පැහැදිලි යූසර් රික්වයර්මන්ට් එක ඉතා අඩු කාලයකින් අපිට නිර්මාණය කළ ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න ඕන නම් අපිට මේ RAD වගේ කන්සෙප්ට් එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඉදිරි වීඩියෝ වලදී ඉතුරු තොරතුරු පද්ධති මොඩල්ස් ටිකත් අපි ඩිස්කස් කරමු. අපි බලමු ස්පයිරල් වගේ කන්සෙප්ට්ස් අපි කොහොමද නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ කියන එක.